ここ落ちるはやだめめはい ප්‍රසාද බඳය කියලා අපි ලස්සනට ඉන්න ඕනේ නැද්ද? ප්‍රසාද බඳලා තිඳගෙන අහිංසක කෙල්ලෙක්ව රවට්ටන්න හදපු කෙනෙක්ට හැදෙන්නම තමයි තියෙන්නේ. හරි හරි. මම තීරණය ගත්තා. මෙහෙ යන්නද? අබෝ නෑ. අක්ක ඔච්චරටම කියන එකේ මම බලේ වාසනාව මෙහාටම කෙන්න ගන්න කියලා. එයා කැමතිද? ඔව් අයියා කැමති. අයියා කොහොමද? අද වුණත් මෙහාට එක්කන් එන්නේ. නිශ්ශංක. ඔව්. කැමති කිව්වද? ඔව්. අයියාගේ හිත හොඳයි. අනිත් එක මේ එයා ඔය අනුන්ගේ දේවල් හොයන්නේ නෑනේ. ඒකෙන් අද මොනවාද? මාටින් වික්‍රමසිංහ මුනිදාස කුමාරතුංග සිබින් වැත්තසිංහ හරි පොතේ පිටකවරේ මොන වගේද ළමා චිත්‍රයක් තියෙන්නේ කතුරුගම චිත්‍රයක්ද හරි මම්මගේ උපකාරක අවස්ථා ගන්නද කෝල් ෆ්‍රෙන්ඩ් 50-50 ask the audience එපා තප්පර කීයදිනා නංගි පිස්සුනතුව කියනවා අඹ යාළුවෝ මඩල් දූව හත්පන ලියපු ලේකකයෝ අනිත් තුන්දෙනා චිත්‍ර අඳමින් පොත් ලිව්වේ සිමිල් වැත්තසිංහ තවරු කරන්න ස්ථිරයි ඔව් පිළිතුර නිවැරදි පිළිතුර තමයි කතරු සිමිල් වැත්තසිංහ කුඩ හොරා පිටතල සෙම්බෝ උඩගිය බබා රතුකාර පොඩ පොත්වලින් එකක් මගේ දැනුම හරිද කියලා බලන්න කතරුගේ මෙතෙක් කෘති යටතේ බලන්න සියල්ල හරිද කියලා නංගි මම හොඳයි නේද ප්‍රශ්න නිවේදකෙක් වෙන්න අතේ තියෙන පොත ගැන බලලා කියන්න හොඳයි ඒත් ඔයා ලක්ෂපති කරන මාම වගේ හැම දෙයක් ගැනම දන්නේ නෑනේ මගේ ඊළඟ ප්‍රශ්න ලෝක ප්‍රසිද්ධ කෘති හතරක් කතරු සමග කියන්න ඔලිවර් ට්විස්ට් චාල්ස් ඩිකන්ස් මිත්‍රකාගේ ළමා කාලේ එනිඩ් බ්ලයිටන් පුංචි වීරය ඔය අතරින් තමාගේම ළමා කාලේ ලිව්වේ කවුද චාල්ස් ඩිකන්ස් ගේ දුප්පර ළමා කතාව තමයි ඔලිවර් ට්විස්ට්. ඉතා හොඳයි. තවත් ප්‍රශ්නයක් අහන්නද? අහන්න. ප්‍රශ්න අහන එක මට උදව්වක්. ඔව්. චාල්ස් ඩිකන්ස් ගේ තවත් කෘතියක් නම් කරන්න. දිනුවරන්දරේ. අනේ අනේ. ඔය දෙන්නගේ වැඩේම ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහනවා. ඇත්තටම කවද්ද ඕක ඉවර වෙන්නේ? ලක්ෂපති තරංගේ රුපියල් මිලියනයක් දෙන දවසට. මම නම් ඕව දන්නේ නෑ මම දන්නේ කාජනම් භෝජනම් කනවා උයනවා අය උයනවා කනවා ඕගොල්ලන්ට නම් ඉන්නේ මොකද්ද ඕගොල්ල කොසල් රජුරෝ වගේනේ නංගි ඔයාට බණ කියන ප්‍රශ්නයක් ආවොත් වාගේ හොඳම කෝල් ෆ්‍රෙන්ඩ් තමයි අම්මා මොකන්ද මේ කොසල් රජුරෝ ගැන කතාව ඔය දෙන්න නම් හරිම පණ්ඩිතයි හිතාගෙන ඉන්නේ අම්මගේ නෝන හැඳිමිටේ කියලා නේ අනේ සුදු මම අපි කවුරුත් ඔයාට එහෙම කිව්වද අනේ අපිට ඒක කියලා දෙන්නකෝ පන්සලේ ලොකු හාමුදුරුව බණට කිව්වා අපි කන බත් ගැන වියටේ පැලවෙන තැන ඉඳලා අපි දැනගෙන ඉන්න ඕනි කියලා එකපාරක් කොසල් රජුරෙන් ඇහුවලු බත් හම්බ වෙන්නේ කොහොමද කියලා කොසල් රජුරෝ උත්තර දුන්නලු රන් තැටියෙන් කියලා ඕන කොසල් රජුරෝ දැනගෙන හිටිය තරම ඒකයි මම ඔයාලට කියන්නේ ඔයාලා කොසල් රජුරෝ වගේ කියලා ඕගොල්ල බත්තිගාන අතට අරගෙන කෑවට ඒ බත්තිගාන ඔයාලගේ අතට දෙන්න අම්මා විඳින දුක ගැන ඔයාලා දන්නේ නැහැ. හරි මපූරි. ඔබතුමියට මේ ළඟ ලැබෙන ප්‍රශ්නේ තමයි කොසල් රජතුමා සිටියේ A. බරණැස් නුවර B. කිඹුල්වත්පුර C.
කෝස රාජ්‍ය ඩී කොස බෑනුවර. චෝටිතුමකින් කුටි කන්නේ පහරිද? ඔව්, අපි අනුග්‍රාහක බෞතුන්ගේ දැන්වීමකට යොමු වෙමු. නැත්නම් කොසල් රජුරෝ දකපු හීනයක් දැන් මෙතන සිදුවෙනවා ස්ථීරයි. යනකොට අපි කියන උන්ට ඇහෙන්නේ නැහැ. අපි කොච්චර කැවුවත් වැඩන්නේ නැහැ නේ බා. අනිත් එක උන් මෙහෙන් ගන්නෑ. ගන්න තට්ටු ගණන් උඩ ගිහින් කඩවල් වලින්. ඒ වුණාට බා මේ පාර යන හේකුට හරි පුළුවන් නේද මන්ද දෙයක් කරයන්. පාර යන්නේ උන් අපෙන් ගන්නෑ බං. උන් ලැජ්ජයි මෙතනට එන්න කවුරු හරි දකි කියලා. බම්බුවේ ලැජ්ජාව. ඇයි බං මෙව්වා අපි බාගෙට බාගෙ කඩු වෙන්න දෙන්නේ. ඉතින් එතකොට හිතෙන්නේ නැද්ද මිනිහෙකුට අනුමත දෙයක් ගන්න? දැන් මිනිස්සු බලන්නේ ලාභේ නෙමෙයි බං. ස්ටයිල් එක ස්ටයිල් එක. දැන් මොකද්ද මේ ඇඳුමේ තියෙන අඩුව ගියා? ඈ බලන්න. අනේ මන් දන්නේ නැහැ බං. කරපු රස්සාවක් නැහැ. මේක හැමමණේ ලාභෙකුත් නැහැ. අම්මා මට දැන් ඇති වෙලා තියෙන්නේ මේ රෙද්ද. සි. ගම ගියා අයියා. ඈ. මාත් යනවා ගමේ. ගිහිල්ලා කුඹරක් හරි කොටා නින්න. පුතා මේ විවේක සුවයෙන් ඉන්නේ ඈ අපි කට්ටියටම බෙදාගෙන කන්න තිබ්බ බත් එක තනියෙන් කාලා නේද කවුද යකෝ බත් එක තනියම කෑවේ මම තාම ඉන්නේ හාමතේ ඕක කීප ගාය කටල හෙන ගහන්න ඕනේ ඉතින් පුතේ මමනේ පුතේ කිව්වේ එහෙනම් කීප ගාය කටල හෙන ගහන්න ඕනේ ඈ හරි හරි පුතේ දැන් කවුද බත් එක ඇත්තටම කෑවේ පුතේ සඳකෙන් නෑන්නේද වෙන මොකද ආපු චිච්චි සඳකෙන් කවදාවත් එහෙම කරන පුත්‍රයෙක් නෙමේ පුතේ මේකත් මුදලාලියගේ කුණ්ඩවාලයක් වෙන්න බැරිද විද්‍යාත්මකව සහ කලාත්මකව ගවේෂණය කරන කල එහෙම වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වැඩි පුතේ ඔක්කොම කිව්ව ඒ කියා ගන්න බෑ නේ මන් දන්නව ඔක් කරපු එක කවුද පුතේ අර සීට්ටුව කියන එක සීට්ටුව පුතා කොහොමද තක්කෙටම කියන්නේ මන් දැක්කා ඔක බැද්ද රිංගල ඉන්න ඉතින් කියන්නේ බඩේ අමාරු හැදිලා හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා වැටුනහම ඌ හෙන හුරා වුණත් බඩේ අමාරු හැදෙන්න ඕනේ ඒකයි රිටර්න් එක. අන්න එහෙමයි. එහෙමද පුතේ? එහෙම තමයි පුතේ. දැන් ඉතින් පලයන් පුතේ. මගේ පැදුර පුතේ. ආරේ මේ. Ha ha ha
අපේ බලාපල්ලක මූණ තියෙන ලස්සන. ඇස් සහ කටවහක් නෑ මූණට හඳ පෑවුවා වගේ. කොහෙද මේ යන්නේ? නැන්දලට කියන්න පුළුවන් දේවලුත් තියෙනවා, පැරි දේවලුත් තියෙනවා. වැඩි හිටියන්ට දෙයක් කිව්වා කියලා පොඩි හිටියන්ට නම් කවදාවත් වරදින්නේ නෑ. අන්න ඒක මතක තියාගත්තොත් හොඳයි. කොහෙද යන්නේ? අයියෝ නැන්දේ, නැන්ද මේ වගේ ගමන් ගිහින් නැන්ද? නැන්දට තේරෙන්නේ නැහැ මං කොහෙද යන්නේ කියලා. මේ වගේ ගමන්? අනේ මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ නැන්ද ආදර ගමන් ගිහිල්ලා නැහැ. නැන්ද නම් වැඩක් නැහැ. කාලෙත් එක්කම මේ හැම දෙයකම කිසිම දෙයක් නැහැ කියලා මට දැනෙනවා පුතේ. අපි හැම මොහොතෙම සතුටු වෙන්නේ හීන දකින්නේ හරි එක්කෙනෙක් මැත්තේ. ඒක න අපේ නැත්තුණු දාට ඒ සතුට. ඒ හීන ඔක්කොම අපෙන් ඈත් වෙලා යනවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ පාටවත්ම කියා ගන්න බැරි දුකක් විතරයි. ජීවිතේ ඇටි ඔහොම තමයි. අම්මේ කිව්වේ ඔයා ගණන් ගන්න එපා. පරිස්සමෙන් ගිහින් එන්න. හොඳයි නැන්ද. නැන්ද එහෙනම් මේ කුඩේ තරන් යන්න. මට දැන් හෙවණයිනේ. මගේ දේවල් මගේ යාළුවන්ට උනත් වැඩක් නෑ හරිද? උඹේතර කියවනවා කියවනවා මල කරදර ඉවරයක් නෑ රෑ තිස්සේ. අන්තිර මට නිින්ද ගිහලා මං දන්නෙත් නෑ එළි වෙලත් උන් කියවනවා. ඉතින් මට මොනවද කියන්නේ? අකරමනුන්ට කියන්නේ නැත්තේ? මම මොකක් කියන්න කියන්නේ ඒගොල්ලන්ට? පුරුවට කෑ ගහන්න එපා. ගමේ මිනිස්සු හැමතැනම කතා වෙනවා. ගමේ මිනිස්සුන්ගෙන් දැනගන්නේද? ගමේ මිනිස්සු දැනගන්නේ තවාගෙන් තමයි. සඳකෑන් නිකන් බොරුවට දඟලන්න එපා මෙතන. මං කිසි දෙයක් කායකවත් කියන්නේ ගියේ නෑ. මගේ ගෙදර ඉඳ බැරණ යන එකයි ඇත්තේ. හරි ඇති. මට දැන් තේරෙන. මං ඉන්න එක තමයි ඔයාලට අවුල. හරි කමක් නැහැ මම යන්න. සඳකෑන් ළමයි වගේ හැසිරෙන්න එපා. ඔන්නව අමතක කරලා දාලා ඉස්සර හිටියා වගේ කට්ටියත් එක්ක කාලා ඇඳලා ජීවත් වෙන්න. ඊටත් එක්කෙනෙක් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. පුතේ, ඔයා ඉස්කෝලේ ගිහිල්ලා දාවේ? ඔහොමද යන්නේ? පුතා පන්ති කීවෙනියද? සාමාන්‍යයෙන් 6-7 වෙනිය වෙනවා. ඇයි පළවෙනිය වෙන්න බෑ? පළවෙනිය වෙන්න ඕනේ නෑ. ඒ මොකද? හැමෝම කැමති පුතේ පළවෙනිය වෙන්නනේ. වෙනිය එච්චර වැදගත් නැහැ. ලකුණුයි වැදගත්. කවුද පඬිතකම් කියලා දෙන්නේ? කවුරුත් නෑ. හරි, පුතාට ගණන් වලට ලකුණු කීයද? අවසාන වාරේ නම් 94. ඊට ඉස්සර වෙලා 95ට වැඩියෙන් ගන්නවා.
එහෙනම් ඇයි සුදු දුවේ ඔයාට හැමදාම ඉන්දියා අප්පගාන වරදින්නේ? කවදාවත් වැරදුනේ නැහැ. මං දැන් ඊය ගන්නේ අම්මා ඉස්සරහා. ඉන්දියා අප්ප පහක් වැඩි. මුදලාරි, ඒ අර ඊය අඩු වෙච්ච පහ අද උදේ හිතලම දුව දාලා. බොරු කියන්න එපා. ඔබ ඊකේ වෙන කතාවක් නේ. ඊයේ පහක් අඩුයි කියලා මුදලාලි අම්මට බැන්න නිසා ඒ පහත් එක්ක මම දැම්මා. හරි. හරි. හරියටම හරි. ඒ කියන්නේ කලින් දවසේ ඉඳියාප පහක් අඩු උනායි කියලා අම්මයි දුවයි පිළිගන්නවා. ඈ? දැන් මේක ඔප්පු කරන්න බැරි දෙයක් නේ. ඒ කියන්නේ මට ගණන් බෑ කියලාද කියන්න හදන්නේ? ඈ? අපෝ නේ. එහෙම හිතන්නත් හොඳ නෑ. පුතාගේ හොඳම යාළුවගේ නම මොකද්ද? උදානි. උදානිත් ගණන් වලට දක්ෂද? ඔව්, ගොඩක් දක්ෂයි. ඒ තාත්තත් එක්ක රේල් පාරේ ඇවිදිනකොට සිල් බර කොට ගන්න හිතලම වරද්ද ගන්නවා. ඒ මොකද? එතකොට තාත්තව රවට්ටගෙන වැඩිපුර දුර යන්න පුළුවන්නේ. ගණන් මේ හිතලම වරද්ද ගන්න ඉන්න පුළුවන්ද? පුළුවන් නෙමෙයි. එහෙම ඉන්නවා. ඒ බව මන් දන්නවා. කවුද? උදානි. මේ එයා හැර වෙන කවුරු හරි දන්නවද? ඔව්. ඒ කවුද? මේ මම. ඒක මිස. ආ, චක්‍රේ කටපාඩම්ද? සාමාන්‍යයෙන් පුළුවන්. ඒත් කටපාඩම් නෑ. නමර දෙක 18 3 27 4 36 5 45 6 54 7 63 8 72 9 81 10 90 දැන් චක්කරේ කටපාඩම් නැහැ කිව්වේ. ළමයා බොරුත් කියනවා. නම වරක් කටපාඩම් කරන්න ඕනේ. ලේසි ක්‍රමයක් තියෙනවා මතක තියාගන්න. ඒ කොහොමද? නම වරක් හැම වෙලාවෙම ඉස්සර අංකෙ වැඩි වෙනවා පිටිපස්සෙ අංකෙ අඩු වෙනවා. 9 18 27 36 45 54 63 62 81 90 හරි හරිනේ. ඉතින් ඒකනේ මෙයාට මේ නමරච්චක්කරේ පාඩම් හිටලා තියෙන්නේ. හා පොඩ්ඩක් ඉඳහල්ලකෝ. කඩේට කවුද ඇවිල්ලා?